අයිබෝවන් දුවේ පුතේ, ඔන්න මේ විදියට අද දවසේදී ආරම්භ වෙන්නේ පුංචි ස්කෝලේ රිවිෂන් පන්තියේ BC රිවිෂන් පන්තියේ 4 වෙනි දිනය තමයි මේ විදියට ආරම්භ වෙන්නේ. ඔන්න අපි දැන් මේ BC රිවිෂන් පන්තිය තුලින් බුද්ධ ප්‍රතිමා කලාව සහ ප්‍රභවය පිළිබඳව ආශ්‍රිත ප්‍රශ්නය, ඒ වගේම නිදහස් චින්තනය ගැන, ධර්ම සංගායනා ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්නෙකට නිවැරදි පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ වගේම මේ පිළිතුරු කොට නගා ගන්න ඕනේ මොනවද? ඇතුළත් වෙන්න ඕන කරුණු මොනවද? සහ ඊට අදාළ නිවැරදි පිළිතුරු මම පුංචි ස්කෝලේ විෂන් පන්තිය තුලින් ලබා දීලා තියෙනවා. ඉතින් මොන අදත් ඒ විදිහට සූදානම් වෙන්නේ පුංචි ස්කෝලේ BC රිවිෂන් පන්තිය තුලින් ඔයාලට අදත් අලුත් ප්‍රශ්නෙකට පිළිතුරු තපේන විදිහ කියලා දෙන්න තමයි ඔන්න මම සූදානම් වෙන්නේ. අද දවසේදී මම තෝරාගත්තේ ධර්මාශෝක රජතුමාගේ. ධර්මාශෝක රජතුමාගේ ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු සපයන විදිය කියලා දෙන්න තමයි ඔන්න අද දවසේදී මම සූදානම් වෙන්නේ. එහෙනම් ඔගොල්ලෝ පුංචි ස්කෝලේ BC ප්‍රශ්න පොතේ යන අද පාඩමට සූදානම් වෙන්න. අපි අද ප්‍රශ්නෙකට නිවැරදිව පිළිතුරු ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න විතරක් නෙමෙයි, ඔගොල්ලොන්ගේ BC පේපර් එකට ලකුණු 10ක් එකතු කරගන්න ඕන අදත් අපි සූදානම් වෙමු. හොඳයි, එහෙනම් අපි වැඩි වේලා කාලය ගත කරන්න නැතුව මුංචි ස්කෝලේ BC රිවිෂන් පන්තිය මේ විදිහට ආරම්භ කරමු. හොඳයි, එහෙනම් අපි මේ ප්‍රශ්නේ මීට අදාළ පිළිතුරු පොයින්ට් වශයෙන් ඉගෙන ගමු. මුලින්ම මේ පුතේ ප්‍රශ්නේ ලියාගන්නකෝ. අපි ප්‍රශ්නේ ලියන ඊට අදාළ අන්තර්ගත කරන්න ඕන කරුණු ටික අපි පොයින්ට් වශයෙන් ලියාගමු. ලියාගන්න පුතේ ප්‍රශ්නය, ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය ඓතිහාසික සාධක අසුරින් ඇගීමට ලක් කරන්න ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය ඓතිහාසික සාධක ඇසුරින් ඇගීමට ලක් කරන්න. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අද මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි දැන් බලමු මේ ප්‍රශ්නෙට ඇතුළත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා. පොයින්ට් වශයෙන් මම මුලින්ම කියලා දෙන්නම්, ඊට පස්සේ අපි ඒකට නිවැරදි පිළිතුරු ලියමු. පුතේ, මුලින්ම අපි ධර්මාශෝක රජතුමාගේ ශාසනික මෙහෙය ලියන්න කලින් අපි මුලින්ම ධර්මාශෝක රජතුමා ගැන පොඩ්ඩක් හඳුන්වන්න ඕන. කොහොමද හඳුන්වන්න පුළුවන්? අපිට හොඳට මතක තියාගන්න පුළුවන් එයා දිග්විජය ප්‍රතිපත්තිය අනුගමනය කරලා ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පටන් ගත්ත කෙනෙක්. එතකොට එයා දිග්විජය ප්‍රතිපත්තියේ ලැබපු අත්දැකීම් තුළින් එයා තේරුම් ගන්නවා බුදුදහමට බෞද්ධ ඉගැන්වීමට සම කරන්න පුළුවන් වෙනත් ඉගැන්වීමක් නෑ කියලා. ඒ අනුව තමයි ඔහු ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුරුදු වෙන්නේ. එතකොට ඊට පස්සේ මේ බුදුදහමේ තියෙන අගය වටහා ගත්තට පස්සේ තමයි ඔහු බුදුදහම වෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතරම සේවාවන් රැසක්ම සිදු කරන්නේ. එතකොට අපිට මේ ශාසනික මෙහෙය තුළ ශාසනයට බෙහෙවින් දියුණුව පිණිස බෙහෙවින් උපකාර කරපු විශිෂ්ට රජ කෙනෙක් විදිහට අපිට ධර්මාශෝක රජතුමාව හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මුලින්ම මේ විදිහට ඔහු ගැන පොඩි හැඳින්වීමක් අපි කරන්න ඕන. ඒකට දෙවනි ඡේදයේදී ධර්ම සංගායනා. මොකද අපිට කරපු ශාසනික සේවාවන් වලින් අපිට අමතක කරන්න බැරි ආගමික සේවාව තමයි ප්‍රධාන වශයෙන්ම ධර්ම සංගායනාව. එතකොට ධර්ම සංගායනාව මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහකත්වයෙන් කොහොමද සිද්ධ වුණේ කියලා පැහැදිලි කරන්න ඕන. ඒකෙදී අර දුසීල්වත් භික්ෂුන් නෙරපා දෙමීමේ අරමුණින්නේ තුන්වැනි ධර්ම සංගායනාව පවත්වන ලබන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදීද්ද, බුදුරජාණන් වහන්සේ කිනම් වාදීද්ද කියලා අහලා විභජ්‍යවාදී කියන පිරිස ශාසනය තුළ බඳවා ගන්නවා.
විපච්චවාදී කියලා පිළිතුරු නොදීපු කට්ටිය තසුනෙන් නිරපල දානවයි නිරපල දාන්නේ බුදු ශාසනය ආරක්ෂා කරගන්න ඕන නිසා. එතකොට ඒකට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දුන්නා කියලා අපි විතරක්ව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ තුන්වන ධර්ම සංගායනාව ගැන විතරේදීලා අපි ධර්ම ප්‍රචාරය ගැන ඒත් එක්කම ඊගාව ඡේදයෙන් අපි ධර්ම ප්‍රචාරය ගැන ලියන්න ඕන. මොකද තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිපලයක් විදිහට තමයි භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් එකතු වෙලා රටවල් 9කට ධර්ම ප්‍රචාරය සිද්ධ කරන්නේ. එතකොට ඒකත් අපි විස්තරාත්මකව මොන මොන භික්ෂූන් වහන්සේලා දීට සහභාගී වුණේ සහ දේශනා කරපු සූත්‍ර මොනවද, මොන වගේ රටවල්ලට ධර්ම ප්‍රචාරය කරේ කියලා අපි විස්තරාත්මකව දක්වන්න ඕන. ඊගාවට ස්ථාන අරබන්න යනවා. ඒ කියන්නේ බුදුදහම වැළඳ ගැනීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය, බුදු වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය සහ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු ස්ථානය නැරඹීමට යනවා මැද පුදා ගන්න. ඒ වන්දනාමාන කරන විතරක් නෙමෙයි ඔහු එතන ස්තම්භ පිහිටවනවා. ඉතින් අදටත් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී ස්ථාන හඳුනා ගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ ඔහු විසින් මේ ස්තම්භ පිහිටුවීමත් සමග. ඊගවට ඒකත් අපි විස්තරාත්මකව ලියන්න. ඊගවට අපි ලියන්න ඕන අනුගමනය කරපු පිළිවෙත්. ඒ කියන්නේ ඔහු ධර්මය ප්‍රචාරය කරන්නේ, බුදු දහම ප්‍රචාරණය කරන්නේ මේ තුන්වන ධර්ම සංගායනාව හරහා සිද්ධ වෙන ධර්ම චෝද සේවා විතරක් නෙමෙයි. ඔහු තවත් පිළිවෙත් රාශියක්ම අනුගමනය කරනවා. ඒ කියන්නේ ධර්මාශෝක රජතුමා ධර්ම දූත සේවයට විතර අමතරව තානාපති සම්බන්ධතා ධර්ම මහා මාත්‍යවරු පත් කරනවා, දෙල්ලිපි ගිල්ලිපි පිහිටවනවා. එතකොට ධර්මදේශකයන් වහන්සේලා යෙදවනවා හැමදාම ධර්ම දේශනා කරන්න කියලා. ඊගවට ධර්ම යාත්‍රා කරම ඔන්න වගේ දේවල් සිද්ධ කරනවා ධර්ම ප්‍රචාරය කරන්නේ. ඒව තමයි ඔහු අනුගමනය කරන පිළිවෙත්. එතකොට ඒ ටිකත් අපි වෙන වෙනම දැන් සාරාංශයක් විදිහට ඒක විතර කරලා ඊගාව ඡේදයෙන් අපි වෙන වෙනම එකින් එක මේ දේවල් පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. ඒ තුනේ ඒකෙදී අපි ඓතිහාසික සාධකත් මේකට අපිට ඔහු මේ දේවල් කළා කියලා තහවුරු කරගන්න පුළුවන් ඓතිහාසික සාධක ලිපි ඒ දේවලුත් ඇතුලින් තමයි අපි මේ එකින් එක මේක විග්‍රහ කරන්න ඕනේ. ඊගාවට මම අර කිව්වා වගේ තානාපතිවරු පත් කර ගැනීම ගැන විස්තරයක් කරන්න ඕන. තානාපති පත්වරු ගැනීම කිව්වහම ඒකෙදි විස්තර කරන්න ඕනේ ඇමතිවරු පිරිසක් ධර්ම මහා මාත්‍ය නමින් පත් කරලා තෙල්ලිපි මගිනුත් උපදෙස් දෙනවා ජනතාවට ආගමික පිළිවෙත් පිළිබඳව. එතකොට ශ්‍රද්ධාව සුචරිත පැවැත්ම ධාර්මිකත්වය වර්ධනය කිරීම නිසා මේ ධර්ම මහා මාත්‍යවරුන් පත් කරලා ධර්මය ප්‍රචාරය කරන්න කටයුතු කරා කියලා විග්‍රහ කරන්න ඕනේ. ඊගවට තානාපති සේවය ගත්තාම තානාපති සේවයත් මේගොල්ලෝ අනුගමනය කරපු තවත් පිටිවතක්. ඒතකොට ඒකත් අපි විස්තරාත්මක දක්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් අවිබලයෙන් රටවල් මඩලනවා අශෝක, ඒක එපා වෙනවනේ. මේ විදිහට සටන් කරලා තමන්ගේ රාජ්‍යයට වෙනත් රාජ්‍ය නැඳගන්න එක ඒකේ පාවුණාට පස්සේ ඔහු අවිබලයෙන් රටවල් මැඩපවත්වා ගන්න කටයුතු කරනවා. ඒක සඳහා එයා ගත්ත උත්සාහයක් වශයෙන් ධර්ම බලයෙන් ජය ගන්න තමයි එයා ගන්න උත්සාහය. එතකොට රටවල් සමඟ සම්බන්ධතා ඇති කරගන්නවා ඔහු ආගමික වශයෙන්. එතකොට විවිධ තානාපතිවරු පත් කරලා ඒ තානාපතිවරුන් අතේ මේ නායකයන්ට තුටුපදරු වශයෙන් නිර්මල තේරවාදී බුදුදහම යවලා තියෙනවා. එහෙම යාපු රටවල් විදියට සිරියාව, මිසරය, යවන, කාම්බෝජ, චෝල, පාලි, කේරළ, ගන්ධාරය ඔන්නෝ වගේ රාජ්‍යන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳවත් මේ තානාපතිවරුන් මාර්ගයෙන් ධර්ම ප්‍රචාරය කරපු ආකාරය අපි ඡේදකින් විස්තරාත්මක දක්වන්න ඕන්. ඊගවට ලිපි පිහිටුවේ. ලිපි පිහිටුවීම ගත්තාම ලිපි පිහිටුවීම මගිනුත් ඔහු ධර්මය ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ ලිපි ගත්තාම ඔහු ආගමික වතාවත් වලට උපදෙස්
ආචාර ධර්ම තිරිත් විරිත් ආදිය තමයි ඒ ලිපිවල ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මිනිස්සු ගොඩක් යැවෙන ස්ථානවල ඔහු සෙල් ලිපි පිටුවනු ලැබුවා. එතකොට ප්‍රධාන වශයෙන් කිරි ලිපි, ටැම් ලිපි, කුඩා ලිපි, ගිරි ලිපි ඔවගේ ලිපි තමයි ඒ ලිපි ඇතුළෙන් තමයි මහජනයා අතරට ආගමික දේවාල ආගමික පිළිවෙත් ගෙන යන්න ඔහු උත්සාහ කරේ. ඒ කියන්නේ මිනිසුන්වත් ආගමික පැත්තට යොමු කිරීමට ඔහු උත්සාහ ගත්තා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙළඳ පොළ, රෝහල් වගේ ජනාකීර්ණ ස්ථානවල තමයි ඒගොල්ලෝ ලිපි පිහිටුවේ. දැන් උදාහරණයක් විදිහට චෞගඩ, ඩෝලි, කාල්සි ඔන්න වගේ ලිපිවල මිනිසුන්ට උපදේශ ගන්න පුළුවන් විදිහට ස්ථානවල සෙල් ලිපි, ගිරි ලිපි, පෝරු ලිපි, ටැම් ලිපි පිහිටුවල තියෙනවා. අපි උදාහරණ වශයෙන් දැන් අපි ඓතිහාසික සාධක ඇතුළෙන් මේ දේවල් විග්‍රහ කරන්න ඕනනේ. ඉතින් මම දැන් කියලා දෙන්නම් මොන වගේ දේවල්ද මේගොල්ලෝ ලිපිවල සඳහන් කරලා තිබ්බේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගිරිනහර ලිපියේ සඳහන් කරලා තියෙනවා විහාර යාත්‍රා, ධර්ම යාත්‍රා ක්‍රම අනුගමනය කරන්න ඕනි කියලා. ඒ වගේම ඒ ලිපිය සඳහන් වෙනවා ධර්මාශෝක රජතුමා 10 වන අවුරුද්දේදී බුද්ධගයාවට ගියා කියලා. ඒ වගේම ධර්ම චරණයේ පාලකයෙකු විදිහට තියෙන්න ඕන ලක්ෂණත් ඔහු ගිරිනහර ලිපිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගිරිනහර 10 වන ලිපියේ මගේ ජනතාව ධර්මානුකූල ආචාර ධර්මයට අනුව ක්‍රියා කරන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කාල්සි කියන ලිපියේ 13 වන ලිපියේ යුද්ධ කිරීමේ භයානකකම සඳහන් කරලා තියෙනවා. ඒකට එකින් පැහැදිලි කරලා දෙන්නේ ඔහු කිසිම පාලකෙක් ඒ විදිහට අවිහිංසාත්මක දේවල් හිංසාත්මක දේවල් කරන්න හොඳ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි, ඔහු ගිරිනාර 3 වන ලිපිය සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. සාදු මතරිච්ච පිතරිච්ච සුස්ෘතා. සාදු මතරිච්ච පිතරිච්ච සුස්ෘතා. මවට පියාට කීකරුව සිටීම යහපති. බාහමන සමනානං සාදු දාන. බ්‍රාහ්මණ සමනානං සාදු දාන. ශ්‍රමණ බ්‍රහ්මනාදීන්ට දන් දීම යහපතයි. ශ්‍රමණ බ්‍රහ්මනාදීන්ට දන් දීම යහපතයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගිරිනාර 4 වන ලිපියේ සතුන් නොමැරීම, ඥාතීන්ට හරතල් දැක්වීම, මහාන බමුණන්ට ගරු කිරීම, දෙමාපියන්ට වැඩිහිටියන්ට කීකරු වීම සඳහා උපදෙස් දෙනවා. ඔන්න ඔය විදිහට ඔහු විවිධ ලිපිවල ඔන්න ඓතිහාසික සාධක ඇතුළු අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒ විදිහට විවිධ ලිපිවල ඔහු මේ ජනතාව ධර්මයේ පැත්තට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි සූත්‍ර දේශනා කරන්න ඕන කියලාත් ඔහු සඳහන් කරලා තියෙනවා. එතකොට ඊළඟ ඡේදයෙන් සූත්‍ර දේශනා පැවැත්වීම පිළිබඳව විස්තර කරන්න ඕනේ. ඒ කියන්නේ දක්ෂ ධර්මදේශක භික්ෂූන් මගින් තමයි ජනතාවට ධර්මය හඳුන්වා දුන්නේ. ඒක ඔහුගේ තවත් පිළිවෙතක්. එතකොට කෛරාට් ගිරි ලිපියේ භික්ෂූන්ගේ මෙන්න මෙහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ බුදුජනයාගේ උතුම් පැවැත්ම පිණිස විනය සමුගසය, අරිය වංශ, අනාගත බය මුනිගාථා, මෝනීය සූත්‍ර, උපතිස්ස පඤ්ඤ වගේ සූත්‍ර 7ක් ඇතුළෙන් නිතර නිතර දහම් දෙසන්න කියලා ධර්මදේශක භික්ෂූන්ගේ ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම එහෙම ධර්මදේශනා පවත්වන භික්ෂූන්ට විශේෂ වරප්‍රසාදත් පනවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඊගාව ඡේදයෙන් ඔහු කරපු අමතර තවත් සේවාවන් සඳහන් කරන්න ඕනේ. එතකොට ඔහු මිනිස්සු වෙනුවෙන්, සතුන් වෙනුවෙන් අබේදානේ දීලා තියෙන එක, ඒ වගේම දිනපතාම තමන්ගේ මාලිගාවේ මොනරමස් ව්‍යංජන පවා හාවෝ මෝ වගේ අය දවස ගානේ ආහාර සඳහා අරගෙන තියෙනවා. ඉතින් ඔහු තමන්ගේ ආදර්ශයෙන්ම ලබා දෙනවා මස් ව්‍යංජන නතර කරන්න ඕනේ කියලා.
එකට හොඳම ඓතිහාසික මූලාශ්‍රය තමයි පුතේ ගිරිනාර අංක 1 ලිපියේ බුදුදහමේ උගන්වනවා ප්‍රාණඝාතයේ වැරකී සිටීම. ඒ කියන්නේ ඔහු ප්‍රකාශ කරනවා පණ ඇති කිසිදු සතෙකු නොමැරිය යුතුයි. ඒ වගේම යාගේ පිණිස හරි සතුන් මරන්න හොඳ නැහැ. දිනපතා රජමැදුරේ රාජ පරිභෝජනයේ පිණිස සතුන් මැරීමේ පිළිවෙත නතර කළා කියලා ඔහු ආදර්ශයෙන්ම පෙන්වා දෙනවා. ඔය විදිහට අපි ඔහු කළ සේවාවන් මෙන්න මේ විදිහට අගය කරන්න පුළුවන් කියලා දක්වලා අපි විස්තර කරලා අපි මේ විදිහට අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර අවසන් කරන්න පුළුවන්. මොන දැන් අපි ඉගෙන ගත්තා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පොයින්ට් විදිහට අපි ගොඩනගා ගන්න පුළුවන් ඡේද කොටස් මොනවද කියලා. දැන් අපි එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු ලියන්න සූදානම් වෙමු. හොඳයි පුතේ. මුලින්ම ඔයගොල්ලෝ ප්‍රශ්නේ ලියා ගන්නකෝ. අපි එහෙනම් වැඩි වේලා කාලය ගත කරන්නේ නැතුව නිවැරදි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලියන්න පටන් ගමු. හොඳයි. ප්‍රශ්නේ ලියා ගන්නකෝ පුතේ. ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය ඓතිහාසික සාධක ඇසුරෙන් ඇගීමට ලක් කරන්න ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය ඓතිහාසික සාධක ඇසුරෙන් ඇගීමට ලක් කරන්න. හොඳයි පුතේ. එහෙනම් අපි පළවෙනි ඡේදය ලියන්න ආරම්භ කරමුකෝ. ලියන්නාලු ඡේදයක් පළවෙනි ඡේදය. භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියන් අතර ධර්මාශෝක රජුට හිමිවන්නේ ඉතා ඉහළ පිළිගැනීමකි. තම ජීවිතය තුළ ලැබූ දුක්මුසු පීඩාකාරී අධ්‍යක්ීම් පදනම් කරගෙන මනා ජීවිතාවබෝධයකින් පසුව බෞද්ධයෙකු බවට පත්විය. බෞද්ධ ඉගැන්වීම් හා සමකල හැකි වෙනත් ඉගැන්වීම් ක්‍රමයක් ලොව නැති බව තේරුම්ගත් ධර්මාශෝක රජතුමා බුදුදහම වෙනුවෙන් සේවය කිරීම මහා පින්කමක් ලෙස සැලකීය. අනාගත ලෝකයා වෙනුවෙන් මෙම උතුම් දහම සුරක්ෂිත කරදීමේ වැදගත්කම වටහාගෙන ආගමික වශයෙන් විශිෂ්ට සේවාවන් රැසක් සලසා ඇත. මේ අනුව අශෝක අධිරාජ්‍යයා ශාසනික වශයෙන් සිදු කළ අනගි මෙහෙවර මෙසේ ගෙනහැර දැක්විය හැකිය. හොඳයි. ඔන්න අපි පළවෙනි ඡේදය ලියලා ඉවරයි. ඔන්න විදියට තමයි ධර්මාශෝක රජතුමාව හඳුන්වන්න ඕන. මං කිව්වා දැන් දෙවෙනි ඡේදය ලියන්න ඕන ධර්ම සංගායනාව ගැන කියලා. එහෙනම් අලුත් ඡේදයකින් අපි තෙවන ධර්ම සංගායනාව ගැන විස්තරාත්මකව දක්වමු. අලුත් ඡේදයෙන් පටන් ගන්න. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218ක් ගිය තැන
මගධ දේශයේ පාලකයා බවට පත් වූ මගධ දේශයේ පාලකයා බවට පත් වූ ධර්මාශෝක රජු ඒවන විට පිරිහීගිය ශාසනික පසුබිම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටියේය. ලාභ අපේක්ෂාවෙන්ම සසුන්ගත වූ බොහෝ පිරිසක් ධර්මය හා විනය පිළිබඳ නොතකා ලාභ සත්කාර ලබා ගැනීමට යොමු වී සිටීමෙන් මහත් වූ ශාසනික පිරිහීමක් ඇතිවිය. මේ තත්වයෙන් සසුන මුදවා දුසිල්වත් මහණුන් හඳුනාගෙන ධර්ම සංගායනාවක් සිදු කළ යුතුය යන උදාර අදහස ඇති කරගත් අශෝක අධිරාජයා මොග්ගල්ලිපුත්ත මහරහතන් වහන්සේ මුණගැසී සාකච්ඡා කොට තෙවන ධර්ම සංගායනාව පවත්වනු ලැබීය. එහිදී බුදුරදුන් කිනම් වාදියෙක්ද යන්න වෙන වෙනම විමසූහ. බුදුරදුන් විභක්ෂවාදියෙක් යැයි කී භික්ෂූන් හැර දුසිල් මහණුන් හැටදාහක් පමණ හඳුනාගෙන එම පිරිස සසුනෙන් නිරපා හරිනු ලැබීය. එමෙම්ම ඊතා පිරිසිදු සංඝ ශාසනයක් ගොඩනගා ධර්මය හා විනය සුරක්ෂිත කරමින් තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට තම පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙමින් කටයුතු කරන ලදී. මෙලෙස රජු මැදිහත් නොවන්නට අද දිනට බුදු සසුන බිඳ වැටෙන්නට ඉඩ තිබුණි. මෙය ධර්මාශෝක රජුගේ ඉතා වටිනා ශාසනික මෙහෙවරකි. හොඳයි, දැන් අපිට ලියන්න තියෙන්නේ තුන්වෙනි ඡේදය. ලියන්නේ අශෝක රජතුමාගේ අනුග්‍රාහකත්වයේ තුන්වෙනි ධර්ම සංගායනාවට ලබා දුන්නේ කොහොමද කියලා. හොඳයි, අලුත් ඡේදකින් ලියන්න. ධර්ම සංගායනා අවස්ථාවේදී එම භික්ෂූන්ට ආරක්ෂාව සහ සිව්පසය සපයමින් ප්‍රධාන දායකයා ලෙස ක්‍රියා කරනු ලැබුවේ ධර්මාශෝක රජුය.
ධර්මාශෝක රජුය. භික්ෂූන්ගේ සමගිය බුදුසසුනේ දියුණුව සඳහා මූලික අනුබලය වශයෙන් තේරුම්ගෙන සිටි අශෝක රජු භික්ෂු සමගිය පඩුදු කරවන දුශ්ශීල ප්‍රතිපන්න භික්ෂූන්ට දඩුවම් පැමිණවීමට පවා උපදෙස් දී ඇත. එනම් බුදුසසුන විනාශ කිරීමට යෙදෙන පැවිද්දන් සසුනෙන් නිරපා හරින බවට වංශ කතාවන්හිද විස්තර කෙරේ. සාරාණත් තැම්ලිපියේද සංඝයා බේදකර උන්ට දෙන දඩුවම් පිළිබඳ විස්තර කෙරේ. එහිදී පෙන්වා දෙන්නේ යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් සංඝයා බේද කෙරේද ලියන්න පුතේ හතරවන ඡේදයෙන් අපි ලියන්න ඕන ධර්ම ප්‍රචාර කටයුතු පිළිබඳ වේ. කියන්නේ තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට රටවල් 9කට ධර්ම ප්‍රචාරය කිරීම පිළිබඳ. එමෙම තෙවන සංගායනාව පැවැත්වීම හරහා රජුගේම මැදිහත්වීම ඇතිව නවරට ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිසක් පිටත් කර හැරීමද ඉතා වටිනා ශාසනික සේවයකි. ශ්‍රී ලංකාව බුරුමය ඇතුළු දේශයන් 9කට දැන උගත් ධර්මදරහා විනයදර පිරිත් යොමු කර මෙම ධර්ම දූත සේවාව මෙහෙවා සමස්ත ලෝකයටම බුදුදහම පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමේ මූලික පදනම ගොඩනැන් වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයය. එනම් මේ සඳහා ඊට ඉතා සුදුසු දක්ෂ ධර්ම කතික ධර්මදර විනයදර බහුශ්‍රුත භික්ෂූන් තෝරාගනු ලැබීය. එබඳු පිරිසක් තෝරාගෙන කාශ්මීරය මහීෂ මණ්ඩලය වනවාසි රට අපරන්ත දේශය මහාරාෂ්ට්‍රය යෝනක දේශය හිමවත් ප්‍රදේශ ස්වර්ණ භූමිය තඹපණිය ආදී වශයෙන් නව රටකට භික්ෂු කණ්ඩායම් වශයෙන් පිටත් කර යවූහ
පිටත් කර යැවූහ. එසේම අශෝක රජුගේ යටත්විජිතයක් වූ කාශ්මීරය මච්ඡන්තික තෙරුන් ප්‍රධාන දූත පිරිස වැඩම කළ අතර ආසීවි සෝපම සූත්‍රයෙන් දෙසූ දහම් අසා 80,000ක් පමණ සෝවාන් වූහ. ලක්ෂයක් පමණ පැවිදි වූහ. වර්තමානයේ මෛසෝරය යනුවෙන් හඳුන්වන මහීෂ මණ්ඩලයට මහාදේව හිමි ප්‍රධාන පිරිස වැඩම කොට දේවදූත සූත්‍රයෙන් දහම් දෙසූහ. වනවාසී රටට රක්කිත හිමි ප්‍රධාන දූත පිරිස වැඩම කළ අතර අනමතග්ගසූත්‍රයෙන් දෙසූ දහම් අසා 60,000ක් සෝවාන් වී 30,000ක් පැවිදි වූහ. බොම්බායේ උතුරු ප්‍රදේශයක් වන අපරන්ත දේශයට යෝනක ධම්ම රක්කිත හිමියන් ප්‍රධාන පිරිස වැඩම කොට අග්ගිකන්දෝපම සූත්‍රයෙන් දහම් දෙසූහ. මහාරාෂ්ට්‍රයට මහා ධම්ම රක්කිත හිමි ප්‍රධාන පිරිස වැඩම කොට මහා නාරද කාශ්‍යප ජාතකයෙන් දහම් දෙසූහ. ඉන් සුවාසූ දහසක් ධර්මාවබෝධය කළ අතර 13,000ක් පැවිදි වූහ. ඒකටම ලියන්න ග්‍රීසියට සමීපව පිහිටා ඇති යෝනක දේශයට මහා රක්කිත හිමි ප්‍රධාන පිරිස කාලාම සූත්‍රයෙන් දහම් දෙසූහ. මච්චිම හිමි ප්‍රධාන පිරිස හිමවත් ප්‍රදේශයට වැඩම කොට දම්සක් පැවතුම් සූත්‍රයෙන් දහම් දෙසූ අතර එයින් 80,000,000ක් ධර්මාවබෝධයට පත් වූහ. ස්වර්ණභූමිය හෙවත් බුරුමය නම් වූ මෙරටට සෝනතහ උත්තර යන දෙනම ඇතුළු පිරිස වැඩම කොට බ්‍රහ්මදාය සූත්‍රයෙන් දෙසූ දහම් අසා 60,000ක් ධර්මාවබෝධය ලබා ගත්ත. එමෙන්ම ලක්දිවට අශෝක රජුගේද විශේෂ අනුග්‍රහය අනුව මිහිඳු හිමි ඇතුළු පිරිස වැඩම කොට චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසූහ. ඒ අනුව දෙවැනි පෑතිස් රජ ප්‍රධාන
දෙවන පෑතිත් රජ ප්‍රධාන හතරිත් දහසක් හතරිත් දහසක් බුදු දහම වැනදගත් බව මහා වංශයේ සඳහන් වේ. හොඳයි, ඔන්න ඔය විදිහට තමයි අපි හතරවෙනි ඡේදේ ලියලා අවසන් කරන්න ඕන තුන්වන ධර්ම සංගායනා පිළිබඳ විස්තරේ. ඊගාට පස්වෙනි ඡේදේ. පස්වෙනි ඡේදේදී අපි සඳහන් කරන්න ඕන කියලා මම කිව්වේ මොකද්ද? පුතේ බුදුරජාණන් වහන්සේගේ විවිධ ස්ථාන නැරඹීමට අශෝක රජතුමා ගියා කියලා. නේද? එතනදි ශිරා ස්තම්භ පිහිටුවා කියලා ලියන්න කියලා මම කිව්වා. ඒ පිළිබඳව අපි පස්වෙනි ඡේදෙන් විස්තර කරමු. හොඳයි, ලියන්න. එහෙමනම් පස්වෙනි ඡේදයේ අනුච්ඡේදයක් පටන් ගන්න පුතේ. ලියන්න. එසේම මහා වංශය තමන්ත පාසාදිකාව යන මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි බුදුරදුන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය ප්‍රථම දහම් දෙසුම සිදු කළ ස්ථානය නැවත මං කියන්නම්. එසේම මහා වංශය සමන්ත පාසාදිකාව යන මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි බුදුරදුන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය ප්‍රථම දම් දෙසුම සිදු කළ ස්ථානය පිරිනිවන් පෑ ස්ථානය යන ආදිය වන්දනා කළ අතර බුද්ධගයාව ඉතිපතනය කුසිනාරාව සාරානාථය විශාලාව පැට්නා ආදී සිද්ධස්ථාන ආශ්‍රිතව වෙහෙර විහාර ඉදිකොට ශිලා ස්තම්භ පිහිටුවීම සිදුවිය. මෙසේ ඉදිකළ දාගැබ් අතුරින් ගෝපාල් රාජයේ වේදිතා දිස්ත්‍රික්කයට අයත් සාංචියෙහි විශාල දාගැබ් තුනක්ද ඉදිකරන ලද විහාර මන්දිරයේ නටබුන්ද අදත් දැකිය හැකිය අදවන විට බුදුරදුන් උපලද එම පුණ්‍යභූමිය නිත්‍ය ලෙසින්ම දැකගත හැකි වී ඇත්තේ එම ස්තම්භ නිසාවෙනි. ලුම්බිනි ග්‍රාමය බද්දෙන් පවා නිදහස් කිරීමෙන් ප්‍රකටවන්නේ එතුමන්ගේ ශාසනික ලැදියාවයි. නිගලී හගර් ලිපියෙන් විස්තරවන පරිදි අභිෂේකයෙන් දහසේ වන වර්ෂයේදී කෝණාගම බුදුරදුන්ගේ ස්තූපය දෙගුණයක් විශාල කොට පුද පූජා පැවැත්වූ බව විස්තර වේ. 6 වෙනි ඡේදය ලියා ගන්න. අලුත් ඡේදයකින් බුදුදහම පිළිබඳව තමා තුළ තිබූ
තමා තුළ තිබූ මනා අවබෝධය ඇසුරින් මනා අවබෝධය ඇසුරින් අශෝක ධර්මය ලෙස අශෝක ධර්මය ලෙස ධර්ම කෙටුම්පත් සකසාගෙන ධර්ම කෙටුම්පත් සකසාගෙන එම ධර්මය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරමින් ධර්ම යාත්‍රා සංවිධානය කරමින් එක් රටවල් සඳහා ධර්ම මහා මාත්‍යවරු හා තානාපතිවරු පත් කරමින් බුදුදහමේ ව්‍යාප්තියට දායක වූ අශෝක අධිරාජ්‍යයා තැම්ලිපි සෙල්ලිපි ගිරිලිපි පුවරුලිපි මගින් ධර්ම ප්‍රචාරය කිරීම සිදු කරන ලදී. එනම් නවරට ධර්ම ප්‍රචාරයට අමතරව අශෝක රජු අනුගමනය කළ පිළිවෙත් රැසකි. දැන් අපි පුතේ ඒකටම අශෝක රජතුමා අනුගමනය කරපු ධර්ම ප්‍රචාරයට අනුගමනය කරපු වෙනත් පිළිවෙත් ටික විස්තර කරලා ලියමු. ඒකටම ලියන්න. තානාපති සේවය ධර්මය ප්‍රචාරය පිණිස අනුගමනය කරන ලද තවත් පිළිවෙතකි. අවිබලයෙන් රටවල් මැඩලු අශෝක රජු ධර්ම බලයෙන් ජය ගැනීමට ගත් උත්සාහයක් වශයෙන්ද තානාපති සේවය හැඳින්විය හැක. රටවල් සමග සම්බන්ධතා ඇතිකර ගැනීම පිණිස තානාපතිවරු ලෙස රාජකීයන් යවනු ලැබින. රාජ්‍ය නායකයන්ට තුටු පඬුරු වශයෙන් නිර්මල තේරවාදී බුදුදහම යැවීය. මෙසේ තානාපති සබලතා ඇති කරගත් රටවල් නම් සිරියාව මිසරය යවන කාම්බෝජ චෝල පාඩි කේරල ගාන්ධාරය ආදියයි. මේ මගින් යුරෝපය ආසියාව අප්‍රිකාව ආදී මහද්වීපයන්හි බුදුදහම ප්‍රචලිත කිරීමට අශෝක රජු සමත් විය. හොඳයි, ඊගාවට අපි ධර්ම මහා මාත්‍යවරු පත් කිරීම ලියමු. අනුච්ඡේදකින් ලියන්න. චරිත චෝදකයන් ලෙසත් අනුශාසකයන් වචයෙන් ධර්මාධිකරණ නිලධාරීන් ලෙසත් ක්‍රියාකල ධර්ම මහා මාත්‍යන් පත්කිරීම පිළිබඳව ප්‍රථම වට දක්නට ලැබෙනුයේ
ප්‍රථම වරට දක්නට ලැබෙනුයේ අශෝක රාජ්‍ය සමයේනි. අශෝක රාජ්‍ය සමයේනි එක් එක් පළාත් භාරව ක්‍රියා කරමින් එම ප්‍රදේශවාසීන්ගේ ආගමික අවශ්‍යතා සපුරාලීම පිණිස බලයලත් ඇමතිවරු පිරිසක් ධර්ම මහා මාත්‍යන් නමින් පත්කළේය. සෙල්ලිපි මගින්ද දී යති උපදෙස් ජනතාව පිළිපදිනවාදැයි විමසමින් ජනතාවගේ ශ්‍රද්ධාව සුචරිතවත් පැවැත්ම ධාර්මිකත්වයේ වර්ධනය කිරීම පිණිස ක්‍රියා කළ යුතුය. රාජකීයන්ට පවා දැහැමිව ක්‍රියා කළ යුතු අයුරු කියා දුන්නහ. එමෙම ධර්ම මහා මාත්‍යන්ට අයත් කාර්යන් ලෙස සෙල්ලිපිවල සඳහන් වන්නේ මෙසේය. එනම් විවිධ ආගමිකයන්ගේ සුවපහසුව සැලසීම ආගමික ભેද ඇති නොවීමට ක්‍රියා කිරීම ආගමික සහනශීලීත්වය තහවුරු කිරීම ජනතාවට හිංසා පීඩා ආදී ඇති නොවන ලෙස වගබලා ගැනීම වැනි වගකීම් පැවරින තම බල ප්‍රදේශයන්හි නිතිකල්හි තරිතරමින් ජනතාව ආගමික ජීවිත ගත කරන තත්ත්වයට පත් කළ යුතුය. මෙසේ ධර්ම මහා මාත්‍ය නමින් පත්කරන ලද නව නිලධාරීන්ගෙන් ශාසනික ව්‍යාප්තියට ඉමහත් අනුබලයක් ලැබී ඇත. දැන් අපි ඒ ඡේදය ඉවරයි. ඊගාව ඡේදයෙන් අපි ලියන්න ඕන ලිප පිහිටුවීම ගැන. අලුත් ඡේදයකින් ලියන්න පුතේ ධර්ම ව්‍යාප්ති ක්‍රමාන්තර. තවත් වැදගත් පිළිවෙතක් නම් සෙල්ලිපි ගිරිලිපි ආදිය පිහිටුවීමයි. එමගින් ආගමික වතාවත් උපදෙස් ආචාර ධර්ම තිරිත් ආදිය මෙන්ම රාජ්‍යපාලනයට අදාළ උපදේශයන්ද දැක්වේ. නැවත මං ඒ වාක්‍ය දෙක කියන්නම් පුතේ, අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. ධර්ම ව්‍යාප්ති ක්‍රමාන්තර තවත් වැදගත් පිළිවෙතක් නම් සෙල්ලිපි ගිරිලිපි ආදිය පිහිටුවීමයි. එමගින් ආගමික වතාවත් උපදෙස් ආචාර ධර්ම තිරිත් ආදිය මෙන්ම රාජ්‍ය පාලනයට අදාළ උපදේශයන්ද දැක්වේ. එකටම ලියන්න, එක් එක් පළාත්වාසී ජනතාව භාවිතා කරන ලද භාෂාවන්ගින්ම
භාෂාවන්ගින්ම සෙල්ලිපි පිහිටුවීම ඔහුගේ විශේෂ පිළිවෙතකි. ඔහුගේ විශේෂ පිළිවෙතකි. සරල ඉගැන්වීම මගින් එම ආකල්පයන් ඔහු හඳුන්වා දී ඇත. අශෝක පිහිට වූ සෙල්ලිපි ප්‍රධාන කොටස් හතරක් යටතේ වර්ග කළ හැකිය. එනම් ගිරිලිපි, තැම්ලිපි, කුඩා ගිරිලිපි සහ ලෙන් ලිපි යනුවෙනි. මෙහිදී රජු වෙළඳපොළ, රෝහල් ආදී ජනාකීර්ණ ස්ථානවල ලිපි පිහිටුවා ඇත. හොඳයි පුතේ, දැන් අපි පහලින් මේ ඡේදයට පහලින් අපි සෙල්ලිපි ඇසුරෙන් පැහැදිලි කරමු මොනවද ඔහු ප්‍රචාරය කරලා තියෙන ධාර්මික කරුණු කියලා. ඒතර අපි ඓතිහාසික සාධක ඇසුරෙන් විස්තර කරන්න කියන්නේ නිසා අපි ලිපි ඇසුරෙන්ම උදාහරණ සහිතව සනාථ කරමු. පහලින් පාඩේ ලියාගන්න මේ මං කියන සෙල්ලිපියයි එහි දක්වලා තියෙන අන්තර්ගතය. මුලින්ම ලියන්න ගිරිනාර් අංක තුන්වන ලිපිය. ඔන්නමං තිරේ දක්වලා තියෙනවා මේ කරුණු. ඒ පාලි පාඩයන් නිවැරදිව ලියාගන්න මං ඒකේ තේරුම දෙක පාලි පාඩේ කියලා දෙන්න. අපි දැන් එහෙනම් මුලින්ම ගිරිනාර් අංක තුන්වන ලිපිය පෙන්වලා දීලා තියෙන උපදේශයන් ටික ලියමු. ලියන්න පහලට සාදු මතරිච පිතරිච සුස්ෘතා. එක කියන්නේ මවට පියාට සංග්‍රහ කිරීම උතුම් වේ. ඊගාවට ලියන ප්‍රාණානම් අනාරම්භෝ සාදු ඒකේ අර්ථය තමයි පුතේ සතුන් නොමැරිය යුතුය. ඊගාවක ලියන්න අපව්‍ය සතා ඒකේ තේරුම තමයි වියදම් අඩු කර ගැනීම. අපිට මේක සමජීව කතා කියලා දක්වන්න පුළුවන්. ඊගාවක අපබාධතා කියන්නේ පුතේ බහුභාණ්ඩික නොවීම. ඒ කියන්නේ සැහැල්ලු බව. ඔන්න ඒ විදිහට ගිරිනාර අංක තුන්වන ලිපියෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. මේකෙන් එයා උත්සාහ කරලා තියෙන්නේ ආගමික පැත්ත, මිනිසුන්ගේ ආධ්‍යාත්මික පැත්ත පෝෂණය කරන්න. හොඳයි, ලියාගන්න. 9-13 වන ගිරිලිපි හා 7 වන ටැම්ලිපිය. 9-13 වන ගිරිලිපිය හා 7 වන ටැම්ලිපිය. අපි දැන් ඒකේ සඳහන් කරුණ ලියමු. ඒක ඉදිරියෙන් ලියන්න. ගුරුවරුන්ට කීකරු වීම හා වතාවත් දැක්වීම. ඊළඟට ලියන්න 7-8 වන ගිරිලිපිය. ඒක ඉදිරියෙන් ලියන්න. ඒක සඳහන් කරලා තියෙන්නේ වැඩිහිටියන්ට කීකරු බව හා තැලකිලි දැක්වීම. ඊළඟ තරු ලකුණ 3-4-8 ගිරිලිපි හා හත්වන ටැම්ලිපිය. ඒක ඉදිරියෙන් ලියන්න. මහන බමුණන්ට වතාවත් කිරීම සහ දන් දීම.
දන්දීම. ඊළඟක හතරවන ගිරිලිපිය. හතරවන ගිරිලිපිය. ඒක සඳහන් වෙන්නේ සියලු සතුන් වෙත මෙත් වැඩීම. සියලු සතුන් වෙත මෙත් වැඩීම. ගිරිනාල් දහවන ලිපියෙන් ගිරිනාල් දහවන ලිපියෙන් මගේ ජනතාව මගේ ජනතාව ධර්මානුකූල ආචාර ධර්මයන්ට ධර්මානුකූල ආචාර ධර්මයන්ට අනුව ක්‍රියා කරත්වා යයි අනුව ක්‍රියා කරත්වා යයි කරන ප්‍රාර්ථනයක්ද දැකිය හැක කරන ප්‍රාර්ථනයක්ද දැකිය හැක. ධ්‍යාන කාල්සි 13 වන ලිපිය. ඊගාව එක කාල්සි 13 වන ලිපිය. කාල්සි 13 වන ලිපිය යුද්ධ කිරීමේ භයානකකම යුද්ධ කිරීමේ භයානකකම හිංසාත්මක බව ආදිය හිංසාත්මක බව ආදිය තම අධ්‍යක්ීම් ඇසුරින් තම අධ්‍යක්ීම් ඇසුරින් විස්තර කොට ඇත විස්තර කොට ඇත. මෙසේ මෙසේ විවිධ ප්‍රදේශවල විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද සෙල්ලිපි පිහිටුවන ලද සෙල්ලිපි ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම ප්‍රචාරය සඳහා අනුබලයක් වී ඇත අනුබලයක් වී ඇත. ඔන්න දැන් අපි ලිපි පිහිටුවීම ගැන විස්තරාත්මකව සඳහන් කරා. අපි දැන් ඊගාව ඡේදයෙන් සඳහන් කරන්න ඕන ධර්මාශෝක රජතුමා භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා විවිධ සූත්‍ර දේශනාවන් මගින් ජනතාවට ධර්මය හඳුන්වා දෙන්න කියලා ධර්මාශෝක රජතුමා ඉල්ලීමක් කරන්න තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවන් මගින් භික්ෂූන් වහන්සේලාට සූත්‍ර දේශනා මගින් මහජනයාව බුදුදහමට යොමු කිරීමට උත්සාහ ගත්තා කියන එක තමයි අපි ඊළඟ ඡේදයෙන් ලියන්න ඕන. හොඳයි. අලුත් ඡේදයක් පටන් ගන්න. දක්ෂ ධර්මදේශක දක්ෂ ධර්මදේශක භික්ෂූන් මගින් ධර්මය හඳුන්වා දීම ධර්මය හඳුන්වා දීම තවත් පිළිවෙතකි. තවත් පිළිවෙතකි. බෛරාට් ගිරිලිපියෙන් බෛරාට් ගිරිලිපියෙන් භික්ෂූන්ගෙන් කරන ලද භික්ෂූන්ගෙන් කරන ලද ඉල්ලීමක් සඳහන් වෙයි. ඉල්ලීමක් සඳහන් වෙයි. එනම් පොදුජනයාගේ එනම් පොදුජනයාගේ උතුම් පැවැත්ම පිණිස උතුම් පැවැත්ම පිණිස විනය සමුකසය විනය සමුකසය අරිය වංශය අනාගත බය අනාගත බය මුනිගාථා මුනිගාථා මෝනෙය සූත්‍ර මෝනෙය සූත්‍ර උපතිස්ස පඤ්ඤ උපතිස්ස පඤ්ඤ ආදී සූත්‍ර ඇසුරින් ආදී සූත්‍ර ඇසුරින් නිතර නිතර දහම් දෙසිය යුතු බවයි. නිතර නිතර දහම් දෙසිය යුතු බවයි. එමෙම සදාචාරාත්මක උසස් ජීවන පැවැත්මට සදාචාරාත්මක උසස් ජීවන පැවැත්මට අනුබල දෙන අනුබල දෙන එවැනි සූත්‍ර ඇසුරින් එවැනි සූත්‍ර ඇසුරින් දහම් ශ්‍රවණය කරන ලෙස ධර්මදේශනා ශ්‍රවණය කරන ලෙසට ජනතාවගෙන්ද ජනතාවගෙන්ද රජු ඉල්ලා සිටි රජු ඉල්ලා සිටි. එසේම ධර්මදේශක භික්ෂූන්ට ධර්මදේශක භික්ෂූන්ට විශේෂ වරප්‍රසාදද විශේෂ වරප්‍රසාදද පිරිනමන බව පිරිනමන බව අශෝක රජු පෙන්වා දී ඇත. අශෝක රජු පෙන්වා දී ඇත. හොඳයි. ඊගාවට අපි සඳහන් කරන්න ඕන අලුත් ඡේදකින් මෙතුමා පංචශීල ප්‍රතිපදාව ඉහලින්ම අනුගමනය කරා කියලා. සත්ව ඝාතනය මිනිස් ඝාතනය ඒ වගේ දේවල් වලට විරුද්ධව කටයුතු කරා කියලා අපි පැහැදිලි කරන්න ඕන. හරි. අලුත් ඡේදකින් ලියන
එසේම පංචශීල ප්‍රතිපදාවට මූලික තැන දෙමින් සිල්වත්ව ක්‍රියාකල ධර්මාශෝක රජු සැබෑ බෞද්ධ උපාසකයෙකු ලෙසින්ම රාජ්‍ය පාලනය ගෙන යන ලදී. එකල යාගය පිණිස සතුන් සිය දහස් ගණනින් ඝාතනය කළ අතර අවිහිංසා පිළිවෙත අගය කළ මෙතුමන් යාගය පිණිස හෝ සත්ව ඝාතනය නොකළ යුතු බව රෝචනා සෙල්ලිපියෙන්ද අවධාරණය කොට තිබේ. මිනිසුන් වෙනුවෙන් සතුන් වෙනුවෙන් අභේදානය ප්‍රදානය කළ මෙතුමා මුඛ යාත්‍රා වෙනුවට ධර්ම විචය ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම මාලිගාවේ තමා වෙනුවෙන් දිනපතා පිළියෙල වූ මොනර මස් ව්‍යංජනය පවා නතර කොට නිර්මාංශ වූයේ අවිහිංසාවාදී චින්තනය ආදර්ශයෙන්ම උද්දීපනය කරමිනි. ලියන්න එතනින් පහලින් උදාහරණයක්. ගිරිනාර පළවන ලිපිය. රජමෙදුරෙහි මස් පිණිස සතුන් මැරීමේ ප්‍රමාණය මොනරුන් දෙදෙනෙකුට හා එක් මුවෙකුට පමණක් සීමා කර ඇත. මින්පසු එම තිදෙනාද නොමරණු ඇත. හොඳයි පුතේ, දැන් අපි එන අන්තිම ඡේදෙන් ප්‍රශ්නෙට පිළිතුර අවසන් කරමු. අපි මේකෙදි සාරාංශයක් විදිහට අශෝක රජතුමා කරපු සේවාවන් අගය කරලා අපි ප්‍රශ්නෙට අදාළ පිළිතුර අවසන් කරමු. ලියන්න මෙහෙම. ආරෝග්‍යශාලා ඉදිකිරීම මල්වතු හා උයන්වතු ඉදිකොට ඖෂධ පැළ රෝපණය කරවීම සතුන්ගේ ජීවිතවලටද ආරක්ෂාව සැපීම ආදී බෞද්ධ පිරිවෙත්හි සඳහන් බොහෝ සිරිත් මෙතුමා තුළින් ආදර්ශයෙන්ම ක්‍රියාවට නැංඋනි. එපමණක් නොව දෙවන ධර්ම සංගායනාවට සමගාමීව සිදු කළ කතාවත්තූපකරණය යන ප්‍රකරණ ග්‍රන්ථය සම්පාදනය කිරීමද මෙතුමාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදුවිය. එමගින් අභිධර්ම පිටකයද සම්පූර්ණ වශයෙන් සංගායනා විය. දිවි දෙවැනි කොට බුදුසසුන සුරකින්නට යොමු වූ අශෝක අධිරාජයා
අචෝක අධිරාජයා තමපුත් මහින්ද කුමරු හා දියණිය සංගමිත්තා බුදු සසුනට පුදා ශාසන දායාදය හිමිකර ගන්නට තරම් භාග්‍යවන්ත විය ලංකාදිරණේ බුදු සසුන ඉස්ථාපිත කොට ව්‍යාප්ත කර ලන්නට මූලික වූයේ මේ පින්බර වූ මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණියයි. මේ ආකාරයට අශෝක රජතුමා විසින් සිදු කරන ලද ධර්ම ප්‍රචාරය අමරණීයය. මෙසේ ධර්ම ප්‍රචාරය සිදු නොකරන්නට බුදුදහම භාරතයෙන් තුරන් වනු ඇත. මේ අනුව ඉතා උසස් බෞද්ධ අදහස් උදහත් තුළින් ජීවිතය සපුරාගත් අශෝක අධිරාජයාගේ ශාසනික මෙහෙවර ඉතා සුවිශාල බව ඓතිහාසික සාධක අනුසාරයෙන් පැහැදිලි කරගත හැකිය. හොඳයි පුතේ, ඔන්න ඔය විදිහට තමයි අපිට අශෝක අධිරාජයාගේ ශාසනික මෙහෙවර ගැන නිවැරදිව පිළිතුරු තපයන්න පුළුවන්. මං හිතනවා අපේ දුවල පුතාලා මේ ප්‍රශ්නෙට පිළිතුරු නිවැරදිව තරහන් කරගන්න ඇති කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් නැවත වරද්දන්න එපා. මේ කියලා දුන්න විදිහට නිවැරදිව ලියන්න, හොඳින් පාඩම් කරගන්න. එතකොට ඕගොල්ලන්ට නිවැරදිව පිළිතුරු තපෙලා ලකුණු 10ම සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන් වෙයි. මොකද මම අද මේ තෝරගත් අශෝක ධර්ම රාජ්‍යයාගේ පාඩම නිරන්තරයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍රවල ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් 2021 වර්ෂයේ ඒ ප්‍රශ්නේ ඒ විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ටික හොඳින් ලියලා හොඳින් පාඩම් කරගන්න හොඳ සාරවත් උත්තරයක් තමයි මම ඕගොල්ලන්ට අද ලබා දුන්නේ. ඉතින් දුවේ පුතේ, මේ විදිහට පුංචි ඉස්කෝලේ බෞද්ධ ශිෂ්ටාචාරයේ රිවිෂන් මන්තිය තුනේ දැනුම එකතු කරගන්න ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ පුංචි ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ඔයාලගේ අදහස් පුංචි ඉස්කෝලේ YouTube channel එක පහලා වලකිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊට අමතරව තවත් දැනුම එකතු කරගන්න ඕගොල්ලන්ට පුංචි ඉස්කෝලේ BC WhatsApp group එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ 076-447-5068 කියන දුරකථන අංකයට WhatsApp message එකක් යොමු කරලා ඕගොල්ලන්ට පුළුවන් පුංචි ඉස්කෝලේ බෞද්ධ ශිද්ධාචාරයේ BC group එකත් එක්කත් එකතු වෙන. ඉතින් දුවේ පුතේ, එහෙනම් ඊළඟ දවසේදී අපි තවත් අලුත් ප්‍රශ්නකින් හමුවෙමු, දැනුම ලබාගමු. ඉතින් එතකන් මගේ දුවලා පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.